ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමනි, ඔබතුමන්ට මේ වේදිකාවට ආරාධනා කරනවා. අතිගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. අන්‍යාගමික පූජකතුමනි, ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති, ඔබේත් මගේ ආදරණීය නායක මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ගරු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමනි, පක්ෂයේ ලේකම්තුමනි, ජාතික සංවිධායකතුමනි, භාණ්ඩාගාරිකතුමියනි, අපේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇමතිතුමා ප්‍රමුඛ, සියලුම මැති ඇමතිතුමන්ලා, මන්ත්‍රීතුමන්ලා, සභාපතිතුමන්ලා, ඒ වගේම මේ ඓතිහාසික කම්කරු දිනට නායකත්වය දෙන කම්කරු නායකයන්, මේ මැයි දින රැළිය සඳහා දිවයින පුරා සහභාගී වෙලා ඉන්න ආදරණීය මවුරණි, පියවරුනි, සහෝදර සහෝදරවරුනි, අද ලෝක කම්කරු දිනය. මේ මැයි රැළි ගණනාවක් අද දිවයිනේ විවිධ ස්ථානවල පැවැත්වෙනවා. ඒ පැවැත්වෙන මැයි රැළි අතරින් සාර්ථකව වැඩිම සහභාගීත්ව වෙන මැයි රැළිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය කියන එක අපට මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා නන්දෙසින් පැමිණි ඔබ සියලු දෙනාට පක්ෂය වෙනුවෙන් අපේ ගෞරවය තමුන්නාන්සේලාට පුද කරන්න ඕනේ. මේ මැයි දිනය පවත්වන්නේ අපි මෙරටේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන්. මේ රටේ මැයි දින රැලි මොන පක්ෂ පැවැත්වුවත් මේ රටේ කම්කරුවා වෙනුවෙන්, මේ රටේ කම්කරුවා වෙනුවෙන් නැගිටපු, මේ රටේ කම්කරුවා වෙනුවෙන් කතා කරපු, මේ රටේ කම්කරුවා වෙනුවෙන් පාරට බහපු රාජ්‍ය නායකයෙක් හිටියානම්, අගමැතිවරයෙක් හිටියානම්, ඇමතිවරයෙක් හිටියානම්, කම්කරු නායකයෙක් හිටියානම්, ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා පමණයි කියන එක බොහොම කෞරවෙන් මේ කම්කරු දිනේ අවස්ථාවේදී ශ්‍රීපත් කරන්න ඕනේ අම්මේ තාත්තේ. තමුන්නාස්සලා දන්නවා අපි මේ සමරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ රටේ දවන්තම දේශපාලන පක්ෂය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තමයි මේ රට නියෝජනය කරන වැඩිම මහජන නියෝජිතයන් ඉන්න පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තමයි වැඩිම පාර්ලිමේන්තු නියෝජනය, වැඩිම පළාත් පාලන නියෝජනය, වැඩිම පළාත් සභා නියෝජනය, මේ රටේ ජනතාව ඡන්දෙන්පත් කරපු වැඩිම මහජන නියෝජිතයන් නියෝජනය කරන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කියලා කියන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි මේ රටට දැවැන්තම සංවර්ධන යුගය ගෙනාවු පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි. මේ රටේ අවුරුදු 30ක යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න නායකයා මේ පක්ෂයේ නායකයා කියන එකත් තමුන්නාස්සලාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අද අපි ගමේ පාර ගියොතින්, ගමේ පාර බැලුවත්, ගමේ ඉස්කෝලේ බැලුවත්, ගමේ ස්පිරිතාලය බැලුවත්, ගමේ පඩිපෙළ බැලුවත්, මොක බැලුවත් අපේ ආණ්ඩුවක් යටතේ දෙයක් කරපු සියලුම සංවර්ධන යෝජනා කියන එක තමුන්නාස්සලා ඉතාම හොඳින් දන්නවා මිත්‍රවරුනි. ඒ නිසා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ රටට දැවන්ත සේවාවක් කරපු දේශපාලන පක්ෂයක් තමයි අද අපි මේ මැයි දින රැළිය පවත්වන්නේ. අපි මේ මැයි දින රැළිය පවත්වන වසර ඉතාම තීරණාත්මක වසරක්. මේ මැතිවරණ වසරක් හැටියට මේ වසර අපි හඳුරගෙන තියෙනවා. මේ මැතිවරණේ ජනාධිපති මැතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන සිද්ධ වෙලා තියෙනවා මේ මැතිවරණ වෙනකොට. ඒ නිසා මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපි සියලු දෙනාම එකට ශක්තිමත් වෙන්න ඕනේ අම්මේ තාත්තේ. අපි අමතක කරන්න එපා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මේ පක්ෂයේ හිටපු නායකයෝ මේ රටට කරපු දේවල් පිළිබඳ තමුන්නාසලට අපි අලුතෙන් මතක් කරන්න ඕනේ නෑ මිත්‍රවරුනි. මේ මැතිවරණයට විවිධ දේශපාලන නායකයෝ මේ වෙනකොට ඉදිරිපත් වෙන්න ජනතාව අතරට කතා කරමින් යනවා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්තයා මේ ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකෙක් කැටරි ඉදිරිපත් වෙලායි කියලා. එතුමා පහුගිය අරගලයේ කාලේ මේ රටේ කතා කරලා යම් ජනමතයක් ගොඩනගන්න එතුමා උත්සාහ කරා. හැබැයි අද වෙනකොට මේ රටේ ජනතා විමුක්ති පෙරමුණ
තමන් දරපු මතය අද මේ රටේ මිනිස්සු නැවත වාරයක් හිතමින් ඉන්නවා. අද ජනතා විමුක්ති පෙරමුණ කියපු බොරු, ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ මිනිස්සුන්ට කතා කරපු දේ අද මේ රටේ මිනිස්සු ඉතාම හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා. අද ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ සමාජ කරපු මතය බොරුවක් කියන එක අද මේ රටේ මිනිස්සුන්ට තේරුම් ගනිමින් ඉන්නවා. මගේ මිත්‍ර කුට්ටියාරච්චි මන්ත්‍රීතුමා කිව්වා, ඔබට මතකයි උමා ඔය ගැන කිව්වේ මොකද්ද ජනතා විමුක්ති පෙරමුණ? අද මෙගාවොට් 120ක් අපේ රටේ විදුලි බලපද්ධති රේඛරාශි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, තුමා කිව්වා වගේ අපේ ගෝල් ෆේස් එක හදනකොට මොකද්ද කිව්වේ, අද ඒ හරහා මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි, ජනතා විමුක්ති පෙරමුණ හැමදාම ජනතා විමුක්ති පෙරමුණ මහන්සි මිනිස්සු ගෙන්නඳ, ජනතා විමුක්ති පෙරමුණ ජනතාවතරට යන්න කරපු මාතෘකාව තමයි හොරකම දූෂණය. ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් ආවොත් අපි හොරකම නවත්තනවා, දූෂණය නවත්තනවා, වංචාව නවත්තනවා, හොරුන්ට දඩුවම් දෙනවා කියලා හැමදාම ජනතා විමුක්ති පෙරමුණ ගිහිල්ලා රටේ මිනිස්සුට කිව්වා. මිනිස්සු විශ්වාස කරා. අමතක කරන්න එපා 2015 අපි පෙරදිලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේ අනුර කුමාර දිසානායක මහත්තයාට කැබිනට් පත්‍රිකාවකින් බලේ පැවරුවා හොරු අල්ලන්න කියලා. නීතිපති දුන්නා, පොලිස්පති දුන්නා, FCID දුන්නා, දීලා අනුර කුමාරට දුන්නා අල්ලපම් පුතේ හොරු කියලා. එයාගේ ලේකම් අවුරුදු දෙකක් පඩිගත්තා. අපි ඉන්න විශාල පිරිසකට නඩු දැම්මා. මේ කතා කරන මට ජනතා විමුක්ති පෙරමුණෙන් නඩු දෙකක් දැම්මා. නඩු හතක් කිව්වා මම උසාවි ගිහිල්ලා. ජනතා විමුක්ති පෙරමුණේ අද මේ දින උත්සවයට කතා කරන වසන්ත සමරසිංහ තමයි මට විරුද්ධව අධිකරණයේ නඩු දෙකක් දැම්මේ. මහා අධිකරණයේ අවුරුදු හතක් අපි නඩු කිව්වා. සාක්ෂිකරුව 365 ගෙන් සාක්ෂි ගත්තා මහින්දානන්ද අලුත්ගමගේ හිරේ යවන්න. ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවක් තියලා ෆයිල් මිටියක් තිබ්බා. ෆයිල් මිටිය අරගෙන කිව්වා මෙන්න නාමල්ගේ ෆයිල් එක, මෙන්න මහින්දානන්දගේ ෆයිල් එක. ෆයිල් එක පෙන්නලා තමයි කිව්වේ මෙන්න මුන්ට අපි දඬුවම් දෙනවයි කියලා. අධිකරණයේ අවුරුදු හතක් නඩු ඇහුවා. මා අධිකරණ විනිශ්චයකාරතුමා නිදොස් කොට අපිව නිදහස් කරා. එනිසා මිත්‍රවරුනි, රටේ මිනිස්සු අද මේක තේරුම් ගනිමින් ඉන්නවා. රටේ බොරු මතයන් සමාජගත කරලා වැඩ කරන මිනිස්සුන්ට දක්ෂයන්ට හොරු කියලා නඩු දාලා ඒ කරපු සියල්ල පිළිබඳ අද මේ රටේ මිනිස්සු මේක තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසාද ජනතා විමුක්ති පෙරමුණෙන් අද මිනිස්සු ඈත් වෙමින් යනවා. අපිට ඉතාම හොඳින් දැනෙනවා වර්තමානයේ ලැබෙන සමීක්ෂණත් එක්ක. මම දීර්ඝ කාලයක් ගන්නෙ නෑ. අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා, අපි යාගෙන කතා කරලා වැඩක් නෑ. හෙට අනිද්දා වෙනකොට එයාගේ පංගුවක් ගැලවිලා ගියම සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉවරයි. ඒ නිසා මේ තාත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ මේ රටේ දවන්තම දේශපාලන පක්ෂය. මේ රටේ දවන්තම දේශපාලන පක්ෂය හැටියට ඉදිරියට පැවැත්වෙන ඕනම මැතිවරණයකදී පාක්ෂිකය ආරක්ෂා කරගනිමින්, පාක්ෂිකය රැකගනිමින් නිවැරදි තීන්දුව මේ පක්ෂය ගන්නවයි කියන සහතිකය ලබා දෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveler Channel.